Town Hall level 10 වලදී පාවිච්චි කරගන්න පුළුවන් ලේසිම විච් ආම එකක් තමයි මේ වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන අවිල්ල තියෙන්නේ. Town Hall 10 versus 10 විතරක් නෙමෙයි Town Hall 11 වගේ bases වලටත් ඔයාලට මේ ආම එක use කරලා 2 star කරන්න පුළුවන්. මම ඒකෙත් replace එකක් ඔයාලට අරගෙන අවිල්ල තියෙනවා. ඉතින් අපි එමනම් කෙලින්ම වීඩියෝ එකට dive කරමු. Right, මේ attack එකට මම අරගෙන යන army composition එක තමයි මේ තියෙන්නේ. Golems ලා 3 දෙනෙක් අපි අරගෙන යනවා. අපේ witches ලාට tank කරන්න. ඊට අමතරව spells වලින් heal spells දෙකයි, rages දෙකයි, jump spell එකක් අනිවාර්යම ගෙනියන්න ඕනේ, freeze spell එකක් ගෙනියන්න ඕනේ, poison එකක් ගන්න. ඔයාලගේ CC request එකට. ඊට අමතරව wall wreck එක තමයි මම recommend කරන්නේ. මොකද wall wreck එක log launch එකට වැඩිය වේගවත් වැඩි. ඉතින් වෝල් රෙක් එක තමයි මම රෙකමන්ඩ් කරන්නේ ඊට අමතරව බෝලර්ස්ලා 5 දිනක් සත් ජයන්ට් කෙනෙක් ගන්න. ඒ වගේම කලින් විදියට නෙමෙයි කලින් අපිට මැක්ස් ට්‍රූප්ස් රික්වෙස්ට් කරන්න පුළුවන් අපේ CC එකට. දැන් මෑත ගාව අප්ඩේට් එකකින් පස්සේ අපිට ගන්න පුළුවන් මේ ලෙවල් ට්‍රූප්ස් විතරයි ටවුන් හෝල් 10 වලට. ඉතින් එමනම් මේ තියෙන ආමි කොම්පොසිෂන් එක දැන් අපි බලමු බේස් එකකට මේ ආමි එක ඩිප්ලොයි කරන්නේ කොහමද කියලා. Right, මුලින්ම අපි ගොලම්ස්ලා 3 දෙනාව ප්ලේස් කරගන්නවා මෙන්න මේ පොසිෂන් එකෙන් ඕනම් බේස් එකකට. මේකට විතරක් නෙමෙයි ඉතින් ඒ විදිහට දාගන්නවා. දාගෙන පිටිපස්සෙන් අපි අපේ විචස් ලව ස්ප්‍රෙඩ් කරනවා, බෙදා ගන්නවා, බෙදාරිනවා බේස් එකේ සම්පූර්ණයෙන්ම පාල කෙලවර කව වෙන්න. ඊට පස්සේ අපි log launch එක ප්ලේස් කරනවා, අපේ wall rake එක ප්ලේස් කරනවා මැද්දෙන් town hall එකට යන්න. ඊට පස්සේ funnel කරලා ඇතුළට යවනවා අපේ queen ව සහ king ව. ඊට පස්සේ අපි rage කරගන්නවා මැදාරියෙන්. ඊට පස්සේ වෝල් රෙක් එක හරියටම ටවුන් හෝල් එකට රීච් වුණාම අපි හීල් කරගන්නවා ඒකෙන් එන බෝලස් ලව. ඉතින් ඔන්න ඔය විදිහට අපේ ගොලම්ස්ලා ටැන්ක් කරනවා වලට පේනවා අපේ විචස් ලාට ඔය විදිහට. ඉතින් එලියන් තියෙන බිල්ඩින්ග්ස් ටික විනාශ වෙන්න ඉඩ අරින්න ඕනේ. ඒකට තමයි ෆනල් කරනවා කියලා කියන්නේ. මම කලින් උතුවාලට කියලා දෙනවා ෆනල් කියන්නේ පුනීලය. ඉතින් පුනීලයෙන් ඇතුළට යවනවා වගේ යම් කිසි දෙයක් අපේ හීරෝස් ලව සයි ගොලම්ස්ලා එයාවට ඉන්න විචස්ලා ඔක්කොම ඒ ගැප් එකෙන් ඇතුළට රිංගයි වෝල් රෙක් එක පිටිපස්සෙන්. ඉතින් ඔය විදිහට රේජ් කරගන්න මගින් ඊගාවට වෝල් රෙක් එක ටවුන් හෝල් එකට රීච් කරගවම හීල් ස්පෙල් එකකුයි රේජ් එකකුයි එතනින් දාගන්න. ඒ වගේම ඔයාලට පේනවා පොයිසන් එකයි ෆ්‍රීස් එකයි CC එක ට්‍රිගර් වෙලා එළියට ට්‍රූප්ස් ආවොත් ඕනම ට්‍රූප් එකක් වැල්කරිස් වෙන්න පුළුවන්, ඉලෙක්ට්‍රෝ ඩ්‍රැගන් කෙනෙක් වෙන්න පුළුවන්. ඕනම ට්‍රූප් එකක් පොයිසන් එක දාලා ෆ්‍රීස් කරන්න විචස් ලට සක් වෙන්න පුළුවන් ලේසියෙන්ම ඒ ට්‍රූප්ස් ටික ඩීල් කරගන්න. ඉතින් ඔන්න ඔය දෙරේ ඊට පස්සේ අපේ ට්‍රූප්ස් ටික බේස් එක ඇතුලේ මේන්ලි යන පැත්ත බලලා එතනින් දාගන්න ඔයාලගේ ජම්ප් ස්පෙල් එක. මම මෙතනදී මගේ ජම්ප් ස්පෙල් එක ප්ලේස් කරේ, ප්ලේස් කරන්න ටිකක් පරක් වුණා. ඔය විදිහට මම ප්ලේස් කරගන්නවා අන්තිම හරියේදී. ඊට පස්සේ ඔයාලා ට්‍රූප්ස් ටික ලස්සනට ඒ බේස් එක ක්ලීන් කරයි. ඒ වගේම මගේ හීරෝ ලෙවල් එක ලෝ තියෙන්නේ. මම හිතනවා ඔයාලගේ හීරෝස්ලා ඔයාලා අප්ග්‍රේඩ් කරලා ඇති කියලා. ඔයාලා දන්නවා මගේ ටවුන් හෝල් බේස් එක පොඩි මිනිහා බේස් එක රෂ් බේස් එකක්. ඔයාලට මේ ඇටැක්ස් පෙන්වන්නම මේක රෂ් කරපු බේස් එකක්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ ආමි එක ඩිප්ලොය කරන්නේ. ඒ වගේම ඔයාලා මම කලින් දාපු වීඩියෝ එකක කියලා තිබ්බා සමහර ඔයාලට ට්‍රොෆි පුෂින් වලදී ලොකු ලෙවල් බේසස් එන්නේ කියලා. ඉතින් මම ඊළඟට පෙන්වන්න යන්නේ Town Hall 11 attacks ටික. Town Hall 11 වල තියෙන භයානකම ඩිෆෙන්ස් එක වෙල ඊගල් ආඩ්ලර් එක. ගොඩක් අය බයයි ඊගල් ආඩ්ලර් එකට. ඉතින් ඔයාලට මම පෙන්වන්නම් ඊගල් ආඩ්ලර් එකට බය නොවී මේ ආමි එක කොහමද ඩිප්ලොයි කරන්නේ කියලා. මේ තියන්නේ ටවුන් හෝල් 11 බේස් එකක්, සාමාන්‍ය ටවුන් හෝල් 11 බේස් එකක්. ඉතින් ගොලම්ස්ලා 3 දෙනාව ඔය විදිහට දාගන්න, පිටිපස්සෙන් දාගන්න ඔන්න විදිහට ස්ප්‍රෙඩ් කරලා විචස් ලව. රයිට්, ඊට පස්සේ දාගන්නවා මැද්දෙන් අපේ වෝල් රෙක් එක. වෝල් රෙක් එක ඒ බිත්තිය කඩපු ගමන් පිටිපස්සෙන් ප්ලේස් කරනවා මම කිං ව සහ ක්වීන් ව. ඒගොල්ලෝ ලස්සනට ඇතුල් වෙනවා. ඇතුළට රේජ් කරගන්න වේලාසනින්ම පස්සේ වෝල් රෙක් එක ඉස්සරහට යයි.
එවගේම ගොලම්ස් ලාගේම තමයි වෝල්ඩර් එකේකත් විචස් ලාට සහ හීරෝස් ලාට ටැංක් එකක් කරයි. ඊට පස්සේ මේකෙන් ඔයාලා දැක්කා CC එක ට්‍රිගර් වුණා ඇතුළේ හිටිය ජයන්ට්ස් ලා වගේ ඇස්සා තව කවුරුහරි ටූප්ස් වගේ. මම ඒක එයාලව පොසිෂන් කරලා ෆ්‍රීස් කරගත්තා. එයාලා කිසිම ප්‍රශ්න නැතුව විනාශ වෙලා ගියා. ඔන්න ඔය විදිහට ටවුන් හෝල් එක විනාශ වෙනවා. ඊට පස්සේ අපේ විචස් ලා සහ ඉතුරු ටූප්ස් ටික ඊළඟ තරුව ආරම්භ දෙයි 150 පන්නලා. එවගේම ඔයාලගේ හීරෝ ලෙවල් එක වැඩි නම් ඔයාලට අනිවාර්යයෙන්ම ටවුන් හෝල් 11 බේස් එකක් වුණා 3 ස්ටාර් කරන්න පුළුවන්. හැබැයි අනිවාර්යම වෝ බේස් එකක් වගේ 3 ස්ටාර් කරන්න පුළුවන්. මොකද අපිට කලින්ම ප්ලෑන් කරලා ගෙනියන්න පුළුවන්. ඉතින් සමහරකට ඔයාලට වෝල් එක එකම නෙමෙයි, සමහරකට ඔයාලට ස්ටෝන් ස්ලෑම් එක, එහෙම නැත්නම් සමහර ලොග් ලොන්ච් එක ගෙනියන්නත් පුළුවන්. මේ ඉන්ෆෝනෝ ටවර්ස් වල කෙලින්ම ලොග් එක වදින විදිහට ටාගට් කරලා. ඉතින් මේ මම කරේ මල්ටිප්ලයර් ඇටැක්ස් වලට මේ ඇටැක් එක පෙන්වන්න තියෙන අවශ්‍යතාවයට. ඉතින් ඔයාලට පුළුවන් සාමාන්‍ය 3 ස්ටාර් කරන්න වුණත් ටවුන් හෝල් 11 බේස් එකක් මේ ආමි එකෙන්. හැබැයි කොහොම හරි මේක තමයි මේන්ම ඔයාලා ඩිප්ලෝයි කරන්න ඕන විදිය. ඒ වගේම ඊගල් ආටලර් එක ට්‍රිගර් වුණාට ඒක ලොකුවට ගණන් ගන්න එපා. ඉතින් ඔයාලා බලනවා තාම අපේ ස්කෙලටන් කෙනෙකුයි ස්කෙලටන්ස් දෙන්නෙකුයි ගොලම් කෙනෙකුයි ට්‍රයි කරනවා බේස් එක ඇතුළට රින් ගන්න. ඉතින් ඔය වගේ ලේසි ආමි එකක් මේක. ඔයාලා ට්‍රෝෆි පුෂින් වලට මේක යූස් කරගන්න පුළුවන්. අපි තව ඇටැක් එකක් බලමු ඊගල් ආටලර් එකක් තියෙන ටවුන් හෝල් 11 බේස් එකකට. රයිට්, තවත් ටවුන් හෝල් 11ක් ඊගල් ආඩ්ලර් එකක් තියෙනවා. ඒ වගේම ඩිෆෙන්සස් ටිකත් හයි ලෙවල් එකක තියෙන්නේ ටවුන් හෝල් 10 එකක හයි ලෙවල්ස් වල. ඉතින් කොහොම හරි ඔය විදිහට ගොලම්ස් ලා 3 දෙනා ප්ලේස් කරා, විචස්ලා පිටිපස්සෙන් ප්ලේස් කරා, ඊගල් ආඩ්ලර් එක ට්‍රිගර් වෙයි අනිවාර්යයෙන්ම. ඒ වගේම මෙතනදී ඔයාලට පේනවා මම වෝල් රෙක් එක ප්ලේස් කරලා තියෙන්නේ ටිකක් ඇදේට වෙන්න. මොකද මට අවශ්‍ය කරේ ඊගල් ආටරි කම්පාර්ට්මන්ට් එක මුලින්ම ඕපන් කරගන්නයි. එතකොට අපේ හීරෝස්ලා සහ ඉතුරු ට්‍රූප්ස් වලට ඊගල් ආටරි එක වේලාසනේ විනාශ කරන්න පුළුවන්. කොමාරි ඔතනදී ඔයාලට පේනවා පොඩි වෙනස්කමක්. වෝල් රෙක් එක ටවුන් හෝල් එකට යන්න කලින්ම ඕපන් වෙනවා. එතකොට මම කරේ ජම්ප් ස්පෙල් ප්ලේස් කරා, හීල් එක ප්ලේස් කරලා රේජ් කරගත්තා එතනින්. රයිට්, ඔයාලට පේනවා එතන ලොකු විකාරයක් වගේ එක කිසිම දෙයක් පැහැදිලි නැහැ මැද්දේ. කොමාරි අපේ ට්‍රූප්ස් එක ටවුන් හෝල් එක විනාශ කරනවා අනිවාර්යයෙන්ම. ඊට පස්සේ මම ඉතින් CC එකෙන් කවුරුත් ආවෙ නැති ඉඳ ෆ්‍රී ස්පෙල් එක යූස් කරගත්තා එතන තිබ්බ විසර්ඩ් ටවර් එකට. ඒ වගේම අපේ බෝලර්ස් ලාගේ තියෙන වාසිය ඔයාලා දන්නවා. බෝලර්ස් ලාව හීල් කරන්න තමයි අපි හීල් ස්පෙස් දෙකක් ගේන්නේ. බෝලර්ස් ලාගේ වාසිය එයාලගේ බෝල බවුන්ස් එක. එයාලා එක බිල්ඩින් එකකට ඇටැක් කරොත් බිල්ඩින්ස් දෙකකට වදිනවා. ඔන්න ඔය විදිහට. ඉතින් ඒකින්ද බෝලර්ස් ලාව අනිවාර්යයෙන්ම ආරක්ෂා කරගන්න ඕනේ අපි හීල් ස්පෙල් එකෙන්. ඒ වගේම ඔයාලට පුළුවන් මේ ආමේකට ඔයාලා ගෙනියන ට්‍රූප්ස් වල වෙනස්කම් කරන්න, ස්පෙල්ස් වල වෙනස්කම් කරගන්න ඔයාලට ලේසි විදියට. සම්පූර්ණයෙන්ම ඔයාලා YouTube එකේ දකින ආමිස් තනිකරම කොපි කරලා අරගෙන යන්න එපා. මම ඒක රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඒ වරද්ද මමත් කරන වෙලාවල් තියෙනවා. එහෙම කරලා ළමයි මේ පාඩම ඔයාලට මම කියලා දෙන්නේ. කොපි කරන්න එපා ආමිස්. ඔයාලා කැමති විදියට මේ ආමිස් ඇඩ්ජස් කරගන්න. මේ වීඩියෝස් වලින් මම පෙන්වන්නේ ඔයාලට දෙන්නේ දල වශයෙන් අදහසක්. ඉතින් කොහමරි අපි තව ඇටැක් එකක් බලමු තව ටවුන් හෝල් 11කට කරපු. මේ රීප්ලේ එක මම තෝරගත්තේ මේකෙදි මම ඩිප්ලෝ කරන්න ආමි එක කොනකින්. ඔය විදිහට මම හිතුවා මේ රීප්ලේ ඔයාලට පෙන්වන්න. මොකද ඊගල් ආඩර් එක තියෙන්නේ එක පැත්තක. ඉතින් මම හිතුවා ඒ පැත්තෙන් අපේ ආමි එක ඇතුළට ගෙනල්ලා බලමු කියලා. කොමාරි වෝල් රෙක් එක ඒ විදිහටම දාගන්නවා ගොලම්ස්ලා විචස්ලාට පිටිපස්සෙන්. ඊට පස්සේ ගැප් එක හැදෙනකොට ක්වීන්ව සහ කිංව ප්ලේස් කරනවා. හැබැයි ඔයාලට පේනවා හරියට ෆනල් එක කුණේ නැත්තම් ක්වීන් ඔය විදිහට එලියෙන් යන්න ගන්නවා. හැබැයි ඒක ලොකු ගැටලුවක් වුණේ නැහැ මේ ඇටැක් එකදී. කොමාරි මැද්දේ තනි වෙනවා වෝල් රෙක් එක. ඔය විදිහට ඊගල් ආටර් එක විනාශ කරන්න පුළුවන් වෙනවා වෝල් රෙක් එකට. කොමාරි වෝල් රෙක් එක එහෙම වේලාසනින් ඕපන් වුණොත් ටක්ගල ජම් ස්පෙල් එක දාගන්න ටවුන් හෝල් පැත්තෙන් රේජ් කරගන්න, හීල් කරගන්න, බෝලර්ස්ලා අනිවාර්යයෙන්ම ආරක්ෂා කරගන්න ඕනේ. ඉතින් ඔන්න ඔය විදිහට බෝලර්ස්ලා එතනින් එයාලගේ බෝල බවුන්ස් එකෙන් වැලියු එකක් අරගෙන ටවුන් හෝල් එක විනාශ කරයි. වටෙන් අපි දාපු ට්‍රූප්ස් ටික ඔය විදිහට දෙපැත්තෙන් එයි බේස් එක හරහා. ඊට අමතරව ඔයාලට තව අවවාදයක් දෙනවා නම් ඒ තමයි ඔයාලගේ ලෙවල් එකට වැඩියේ ටවුන් හෝල් එකක් ඔයාලට සෙට් වුණොත් ක්ලෑන් වෝ එකකදී, එහෙම නැත්නම් මල්ටිප්ලයර් ඇටැක් එකකදී 3 ස්ටාර් කරන්න ට්‍රයි කරන්න එපා කවදාවත්. 2 ස්ටාර් එකකට මුලින්ම ටාගට් කරන්න. මොකද 3 ස්ටාර් කරන්න ගිහිල්ලා බිල්ඩින් බේස් එකක්
අපිට අනිවාරයෙන් 1 star එකකින් ඉවර වෙන අවස්ථා තියෙනවා. එහෙනම් 3 star ගන්න try කරන්න එපා. 2 star ගන්න අනිවාරයෙන්ම town hall එක target කරන්න. ඊට අමතරව වටේ තියෙන buildings වලින් value එකක් ගන්න උපරිම උත්සාහ කරන්න. ඒක ගොඩක්ම වටින දෙයක්. ඒක අනිවාර්යම මතකේ තියාගන්න ඕනේ. ඒ වගේම ඔයාලගේ hero level එක වැඩි කරගන්න. ඔයාලගේ hero level එක up වෙලා නම් තියෙන ඔයාලට අනිවාර්යම පුළුවන් මේ style bases 3 star කරන්න ලේසියෙන්ම. එහෙමනම් කට්ටිය try කරලා බලන්න මේ army composition එක. ඒ වගේම ඔයාලගේ අදහස් comments වලින් අනිවාර්යම අපිට කියන්න. මම තවත් video එකකින් ඔයාලට අරගෙන එන්නම් තව attacks ඉදිරියේදී අනිත් town hall levels වලටත්. Right time anang, tawat honda video kaging langadima api hamu wemu.